dos vendine landune kuhumbua kutu varadak nati veredikara landune මේ ගීතය ගැන ගොඩාක් විග්‍රහ ගිහිල්ලා තියෙනවානේ විග්‍රහ මේ මම දැකලා තියෙනවා මේ ජාතික නාලිකාවල ගොඩාක් තියෙනවා ඒ ගීතේ ඒ තරම් කතා කරන්න මේ ඒක ඒ තරම් කතා කර යුතු විෂයක් සහ ඒකට විශේෂයෙන්ම මේ නිර්මාණයට පදනම් වෙච්ච වස්තු විෂය දැන් මම කතා කරන්න හැරි අමුතු තැනක් කේමදාසයන් මට දවසක් කියනවා දිනේෂ් මේ දැන් මම එතුමා සමග 2000 වගේ ඉඳලා 2008 එතුමා අභාප ප්‍රාප්ත වෙනකම් මම එතුමාගේ සියලු කටයුතු වල හිටියා මට සමාල වේලාවට අසනීප වෙලා යන්න බැරි වෙච්ච වැඩක් දෙකක් අර එතුමා සමග එතුමාගේ ජීවිතයේ අන්තිම කාලේ ඉඳ මට එතුමා එක්කම මේ ගැටි ගැටලා නිර්මාණ වලට සම්බන්ධයෙන් ලැබිච්ච එක මගේ ජීවිතේ ලොකු භාග්යක් ලෙස මම සලකනවා එතුමා දවසක් රාත්‍රී කාලයක අපි කතා කරගෙන ඉන්නකොට ওই නිර්මාණයක් ඉවරලා අපි සෑහෙන එතුමාගේ පුරුද්දක් තියෙනවා හවස ගෙදර ගිහිල්ලා පොඩි මොහොතක් හම්බෙලා පොඩක් කතා කරලා ඒකක් බීලා වින වෙන දේවල් පොඩ්ඩකුත් බීලා ඔඩක් ඔය බොහොම සතුට සාමිතියක් දාන්න. දවසක් මට එතුමා කියනවා දිනේෂ් මේ ගිටාර් පාට් එක මේ මම සුරේන්ද්‍ර ලවා ප්ලේ කරෙවි. දැන් මෙන්න මේ මේ ලඳුනේකේ තියෙනවා මෙන්න මෙහෙම ගිටාර් පාට් එක. දැන් මේක නෙමෙයි කේමදාසයන් මේ මෙහෙම දැන් සමාජලයට වාදනය කරද්දී මේක නෙමෙයි ඒ අධ්‍යාත්මය. ඒ කියන්නේ එයාගේ සින්දු ඇස්සේ මේ හැම සමාජලයට ස්වරාස්ත්‍ය කතාවක් රූපයක් තිබ්බේ. මේ ගහන පාටයක් ඇස්සේ ප්ලේ කරන පාටයක් ඇස්සේ තිබ්බේ අධ්‍යාත්මික කතාවක්. ඔහු කියනවා දැන් මේ ළඳ මේ කත ගියේ අසරණ කමින් ගිල්ලා මෙවැනි රැකියාවකට යොමු වෙලා ජීවිතේ මේ කුමන හේතුවක් මතද ඔහු ඇය ඒ පාරේ යන්නේ කියන එක අපිට කියන්න බෑනේ. ඇය අන්තිම මොහොතේ මුදලක් අරන් ගෙදර එළියට එනකොට මේ කාර්යය කරලා ඇයට හිතනවලු අනේ මම පව්. ඒක තමයි මෙතුමා කියනවා මෙන්න මේ පාට් එක අනේ පව්. ඔන්න ඔතන අනේ මම ඔන්න ඕක තමයි මේ මේ පාට් එකේ ප්ලේ කරේවි අනේ මම ඔන්න දැන් මේවා තමයි හැංගුවේ මේ නිර්මාණාස්ති මේ පුද්ගලියෝ මේ විශ්මිත පුද්ගලියෝ මේවා හැංගුවා දැන් හොඳම උදාහරණයක් බලන්න මේ ශාස්ත්‍රවරුන් ගමු බුදුරජාන් වහන්සේ සහ ජේසුස්වහන්සේ ගන්නකොට අපි කිමු ජේසුස්වහන්සේ එක තැනකදී සම්පූර්ණ පෞකාරී ස්ත්‍රියක්ව ලෝකේ නිදහස් ස්ත්‍රියක් බවට පත් කළා ප්‍රේමය කියන එක දීලා මානව ප්‍රේමය කියන එක දීලා ඒ වගේම තවත් එතුමා පසුපස ආපු මරිය මද්දලේනා කියන පෞකාරී ස්ත්‍රිය එයාත් කියන්නේ එයා බයිබලයේ සඳහන් වෙන පෞකාරී ස්ත්‍රීන් දෙකක් ඉන්නවා ඒකෙදී එක පෞකාරී ස්ත්‍රියක් ඒ ජීවිතේටයක් මේ විශේෂයෙන්ම රදලවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙච්ච කාන්තාවක් තමයි මරිය මද්දලේනා ඇය ශුද්ධවරියක් බවට පත් වෙනවා ඒ කියන්නේ මෙම මිනිස්සුන්ට මානව ප්‍රේමය හරියට ප්‍රදානය කරපු දවසේ මේ ජීවිතේ මිනිස්සු අතාරන කේමදාසයන්ගේ නිර්මාණෙත් තව බුදුරජාන් වහන්සේ ලස්සනම තැනක් අර දැන් මෙතන කේමදාසයන් ඊළඟ පාට් එක ප්ලේ කරනවා මේක හැදි මට මතක් වෙනවා අද මම මේ අමිත වීරසිංහ සහෝදරයෙක්ව කතා කරපුවම දැනගත් එක මේ බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ගේ දවසේ එක සිටුවරේක ගිහි වැඩ කරපු දාසිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ඔබ වහන්සේට පුළුවන් නම් දවස් තුනක් මෙහි නවතින්න මගේ දාසකමින් මම මිදෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ අර රජවරුන්ටත් කියන්නේ නැතුව උන්වහන්සේ යන දවසේ යනවා කියන එක සිටුවරයා ප්‍රකාශ කරන වෙලාවේ උන්වහන්සේ කිව්වොත් කිව්වා යන්නේ යනවා කියද්දි ඇයි ගිහිල්ලා කියනවා දවස් තුනක් ඔබතුමා වහන්සේ හිටියොත් මගේ දාසකම නිදාස් කරනවා කියලා මේ සිටුවරයා කියනවා කියද්දි බුදුරජාණන් වහන්සේ කියනවා මම දවස් තුනක් මෙහි නවතිනවා මේ කතාව හරියට කියවන්න මට සැකවින් කියන්නේ පීඩිත පන්තියට ශාස්ත්‍රවරු ආදරය කළා
ශාස්ත්‍රවරු ඒ පීඩිත පන්තියට අත තිබ්බා. අත තියලා ඒගොල්ලන් වෙතින් නිදාස් කළා. ඒ කියන්නේ මේ මම ජීවිතය අධ්‍යක්ෂ එක තමයි මේ ලෝකේ ප්‍රශ්න ගොඩක් සිද්ධ වෙන්නේ මේ හැම මිනිහෙක්ම ජීවිතේට බලාපොරොත්තු වෙනවා දශමික ආදරයක්. සමන්ලට ස්තුති. මේක ඔයා කරා දුන්නා මට ලොකු දෙයක් කරලා දුන්නේ. මේ 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 වගේ පොඩි දෙයක් මහා වැඩක් කළා. අපි ජීවිතේ සමන්ලට ඒ පොඩි දෙය දෙන්නේ නැතුව මහා ප්‍රශ්න අපි ජීවිතේ ඇදලා අරන් දෙනවා. හැම මිනිහෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ පොඩි දෙයක් පොඩි ප්‍රේමයේ පොඩි කොටසක් ඒවා ওই ශාස්ත්‍රවරු ලස්සනට දුන්නා. ඒ ශාස්ත්‍රවරු දුන්න ප්‍රේමය වගේ අද නව යුගයේදී මේ කේමදාසයන් රන්බණ්ඩා සිනිරත්න සහ අමරසිරි පීරිස් කියන තුන් කට්ටුව මම හිතනවා මේ නිර්මාණය තුලින් කාන්තාවගේ එවැනි පීඩිත පන්තියේ යටපත් වීමට පීඩණයට පත්වෙච්ච කාන්තාවට මහා ගෞරවයක් මේ නිර්මාණය තුලින් දුන්නා. දෙවරක් හිතන්න ජීවිතේ දෙවරක් හිතන්න සමහර ජීවිතයකට අලුත් පාරක් ඇති කරන්න පොඩි වචනයයි ඕනේ. ඒක ජේසුස් වහන්සේ දුන්න එක බුදුහාමුදුරුවෝ දුන්නා. ඒක මෙවැනි නිර්මාණ තුලින් මේ කේමදාසයන් වගේ අය දුන්නා. අපිටත් පුළුවන්. අපි ආවම ලඳුනේ. මේ ගීතයට මගේ ජීවිතේ ලොකු සම්බන්ධයක් තියෙනවා හේතුව මම ටික ඇතින් පටන් ගන්නවා 1997 98 වගේ මම පාසලෙන් ඉවත් වෙච්ච කාලේ
සංචාරක හෝටල් වල පර්ෆෝමර් කෙනෙක් විදිහට ප්ලේ කරා ඔය කැලිප්සෝ සංගීතේම ඊට පස්සේ පොඩක් රාත්‍රි සමාජ ශාලාවලත් ප්ලේ කරන්න සිද්ධ වුණා ඒවකට අපේ තාත්තටත් හරදර කාලයක් ආවා ඒ පිටරට යාගේ රස්සාව අහිමි වෙලා ඉතින් මට සංගීතයම රස්සාවට කරන්න සෑහෙන රාත්‍රි කාලයන්වල වාදනය කරන්න සිද්ධ වුණා ඔය සමාජ ශාලාවල සමාජලාට ගෙදර එනකොට සිකරට් දුම් වලින් නෑවිලා ඇවිල්ලා නානවා ඉතින් ඔය වගේ වෙද්දි මම ජීවිතේ හිතුවා මේ මට මගේ ජීවිතේ තනිකරම වෙන්නේ බේබද්දන්ට ප්ලේ කරන්නද මේ මගේ ලයිෆ් එක යන්නේ දැන් ගෙවිලා යන්නේ තනිකර මේ බේබදු සමාජයකට වාදනය කරන්නද කියලා හිතේ දින්නකොට දෙඋඩ බල්ලෙන් දෙයියන්ටත් කියනවා මේ මොන කරදරයක්ද ඇත්තටම මේ සල්ලි හම්බුනාට මටත් ආසයි මියුසික් වලට ජොයින් වෙන්න කියලා ඉතින් මම ඒ කාලේ ක්ලාස් උත් යනවා ඒක තමයි මේ ජීවිතේ බලාපොරොත්තු කියන්නේ මාර තැන් වලට අපෝ ඔසවා තියන්නේ එහෙම ඉන්නකොට මීගම හෝටල් එක මම වාදනය කරනකොට දවසක් ළමගේ ළඟට ඇවිල්ලා අහනවා ඔයා මෙච්චර ඔයා කොහෙද මේ ඔයා මොනවද මෙහෙ කරන්නේ කියන වචනේ ඇහුවා බලද්දි ඒ ස්ටැන්ලි පීරිස් මහත්මයා ඒ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකතුමා ෆෝචුන් ස්වාදක මණ්ඩලේ එතුමා පටිගත කිරීම මෙම දාස් ගානක් කරන කරපු කෙනෙක් මේ මට ඉතින් දෙයියෝ පේවා කනා වගේ එතුමා කිව්වා මේ අහවල් දවසේ එනම් මගේ අපේ මේ නෙකෝ ශබ්දාගාරයට එන්න කියලා තමයි ඒවකට මම කසුන් කල්හාර සහෝදරයෙක් ඒගොල්ලන්ගේ බෑන්ඩ් එකක් ප්ලේ කරනවා අපි පොඩක් සෙට් වෙලා ප්‍රැක්ටිස් කරනවා ඒ යාලා ප්‍රසිද්ධත් නෑ ඒ කාලේ කොහොමද ඒවකට මේ මාලි බුලසිංහල මහත්මියත් අභාව ප්‍රාප්ත වෙලා ඉතින් කසුල්ලේ ගෙදර මිත්‍ර සංගමය රාත්‍රී කාලේ මුත්තට සෙට් වෙන දවස් තමයි ඉතින් ඒ කියන්නේ උඩ තට්ටුවේ සම්පූර්ණ තිබ්බා ලස්සන පාලර එකක් ඒක මෙතුමිය හදපු ඉතින් ඒක සනිකර මට මතක් වෙනා අර ගුණ අයියගේ බජව් වාඩිය වගේ තමයි මාර පිරිසක් රාත්‍රී කාලේ එතනට එකතු වෙනවා එකතු වෙලා රෑ නිදිර උදේ තමයි යන්නේ ඉතින් මමත් ඒක රාත්‍රියේ කොහොම ඉඳලා දැන් මේ පව්වදා ස්ටැන්ලි පීරිස් මහත්මයා එන්නේ ගුව රෙකෝඩින් එතුමා බලන්න රෙකෝඩින් එක බලන්න වගේ කිව්වේ මම උදෑසන කිව්වා මම රෙකෝඩින් එක ප්ලේ කරන්න යනවා කට්ටිය නැගිටලා ආව මොනා ඔබ චැලි පීස් කි ප්ලේ කරන්න නේද ඒ කාලේ මොකද අපි සියල්ලෝ ශේෂ්ත්‍රයට එන්න දඟල්ලා මං කෝ ඌ කියලා දැන් මම දන්නා හවසට උතන්ට එන්නත් හම්බෙන්නේ නැහැ මොකද ආරංචිය මම බොරුවක් කියලා ගියේ කියලා අන්තිමට ශබ්දාගාරයට ගියාම මම වයලින් එක හංගලා ගියේ මොකද ඒ ඉඳපු වාදකයෝ දැක්කම මට බය හිතුණා දැවැන්ත වාදක විජේරත්න රණතුංග කල්නි පෙර මයි ගුරුතුමා මහින්ද බණ්ඩාර හේම පවි හේම පාල පෙරලා දැවැන්තයෝ මනෝජ් පීරිස් මහත්මයා අන්තිමට ස්ටැන්ලි පීරිස් මහත්මයා මගෙන් අහනවා වයිල් එක ගෙනවද මං කෝ මිස් එළියේ තියලා ආවේ හා අතන ඔෆිස් එකේ තියලා අරගෙන 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 අද ප්ලේ කරමු කියලා මම දැම්මා ඉතින් ඒ පටන් ගත්ත පටන් ගැනීමේ දෙවෙනි පටි හෝ තුන්වෙනි පටිගත කිරීම තමයි මේ දෙවෙනි දවසේ හෝ තුන්වෙනි දවසේ පටිගත කිරීම තමයි ඔය දැන් මම අහන්න කැමති මම යන්නම් ගීතේ නෙළු අධිකාරි මහත්මියත් ජනප්‍රිය ලොකෝ ජනප්‍රිය නෑ ඒ කාලේ ඇයිගේත් පළවෙනි ඇල්බම් එකේ ආපු ප්‍රධාන ගීතයක් ඉතින් ඒක ගොඩක් ජනප්‍රිය වුණා ප්‍රේක්ෂක අතරත් මමත් හරිම ආස සිද්ධ Thank you.
කුමාරසිරි කියන්නේ මං හිතන්නේ ලංකාවේ ඉන්න හිතුවක්කාරම සංගීතඥයා. ඒ කියන්නේ අනිත් හැම මියුසික් කරන කෙනෙකුටම ඕනනේ කවුරු හරි අහන කෙනෙක් ශ්‍රාවකයෙක් උතෝර ශ්‍රාවකයාට ඕන විදිහටනේ තමන්ගේ මියුසික් එක නිර්මාණය කරන්නේ. නමුත් අජිත්ට කවදාවත් එහෙම අහන්න ඕන මිනිස්සයාට මොකද්ද ඕන කියන උවමනාව දැනෙච්ච කෙනෙක් නෙමෙයි. කොටින්ම සමහර අය අහුවා මේ අජිත්ට සින්දු කියන්න පුළුවන්ද මේ මොකද්ද මේ කටහඬ? වැඩේ කරනවා මිසක් ඒක මිනිස්සු බාරගන්න විදිය කොහොමද නැත්නම් මිනිස්සුන්ගේ ඉල්ලුම කොහොමද එළියේ තියෙන සංගීතය ගැන නිර්ණායක කොහොමද කියන එක කවදාවත් අජිත් කුමාරසිරිට ප්‍රශ්නයක් වුණේ නැහැ. අජිත්ගේ වචන වලින්ම කියනවා නම් මම මගේ උගුරේ කඩයක් දාගෙන නැහැ. ඒ කියන්නේ අනිත් අයට ඕන දේවල් විකුණන්න නෙමෙයි මගේ උගුර මම පාවිච්චි කරන්න කියලා තමයි අජිත් කියන්නේ. මං හිතන්නේ එහෙම අදීන තැනක නැත්නම් කොහෙත්ම අහු නොවන තැනක ඉන්න පුළුවන් ආටිස්ට්ලා හරි විරලයි ලංකාව විතර නෙමෙයි ලෝකේ ගත්තත්. අජිත් ඒ ජාතිය කෙනෙක්. අජිත්ගේ රොමාන්ටික සින්දුවක් තමයි මේ හෙමින් සැරේ ඔබ ආවා කියන සින්දුව. එතකොට කවදාවත් අජිත් ඉඳලා හිටලා කරනවා මම පවා ලියලා දීලා තියෙන සමහර සින්දු වලට වචන. හැබැයි ඒවා කියන්නේ කැමැත්තකින් නෙමෙයි. අජිත් කැමති අජිත්ට දැනෙන්නේ අජිත්ගේ වචන එයා ලියා ගන්න ඕනේ. එයාගේ ගිටාර එක ගහ එයා දාන මෙලඩි එකට එයාගේ වචන ලියවුනහම තමයි ඒ සින්දුව එයාට දැනෙන්නේ එයාට එයා අවංක සින්දුවක් විදිහට ෆීල් වෙන්නේ. ඉතින් මෙහෙම වචන ලියද්දී ඉතින් අජිත් ආයි අර අනිත් සාහිත්‍ය මේ කාර්යය වගේ කොයි වෙලේකවත් ඒ වචනවල දිග පළල ඒක සුදුසුද මේ ඒක කොන් කපලා පාවිච්චි කරන්න ඕනද ඒ වගේ දේවල් සලකන්නේ අමුවෙන්ම ගොරහැඬි විදිහට පුළුවන් තරම් ඒකේ රළු අන්තයන් ඉතුරු කරලා තමයි අජිත් වචන පාවිච්චි කරන්නේ. හැබැයි මේ සින්දුව මේ හෙමින් සැරේ ඔබ ආවා කියන සින්දුව හිතා ගන්න බැරි තරම් සුමට කරපු හරිම රොමාන්ටික අත්දැකීමක් එක්ක ස්පර්ශ කරන්න උත්සාහ කරන සින්දුවක්. අජිත්ගේ සංගීත භාවිතය මට ගොඩක්ම ළඟින් දැනෙනවා මේ ඇමරිකාවේ එහෙමනම් ටොම් වේට්ස් වගේ ගායකයෙක් ගොඩක්ම ඒ කටහඬ පැත්තෙන් ගත්තත් හරිම සමීපත්වයක් තියෙනවා. ඒ වගේම කැරක්ටර් එක පැත්තෙන් ගත්තත් මම හිතන්නේ සෑහෙන ළඟකමක් තියෙනවා කියලා. මම කියන්නේ අජිත් කියන්නේ ලංකාවේ ටොම් වේට්ස් වගේ කතාවක් නෙමෙයි. ඒ වෙනුවට මේ සමීපත්වයක් දැනෙන සංගීතඥයන් දෙන්නෙක් ගැන කතා කරා විතරයි. ඉතින් මෙතනදී හෙමින් සැරේ ඔබ ආවා කියන සින්දුවේදී අජිත් කතා කරනවා මේ කවුරු හරි පෙම්වතියක් තමන්ගේ ලෝකෙට හෙමින් සැරේ ඇතුල් වෙනවා. එතකොට මේ ඇතුල් වෙනකොට එයා බලාගෙන ඉන්නවා. එයා මේ අර අපි කියන්නේ මල් සින්දුවල එහෙම දකිනවා වගේ අර හැංගීමට ආවේශ වෙලා හැංගීම් පැත්තෙන් ගිහිල්ලා බදා ගන්න තැනක නෙමෙයි වෙලා ගන්න තැනක නෙමෙයි ඉන්නේ. ඒ වුණාට පිටස්තර භාවයකින් තමන්ගේ තියෙන ප්‍රේමය පිළිබඳවත් පිටස්තර භාවයකින් බලාගෙන ඉන්න තැනක සාන්තුවර නැත්තම් මුනිවරා ස්ථානයක තමයි ඉන්නේ. මම හිතන්නේ හෙමින් සැරේ ඔබ ආවා සින්දුව ඇතුලේ තියෙන්නේ මේ ප්‍රේමය පිළිබඳ සාන්දෘෂ්ටිකවාදී නැඹුරුවක් කියලා. ඒ කියන්නේ මේ ප්‍රේමයෙන් ආවේශ වෙනවා ප්‍රේමයෙන් ඇවිලෙනවා වෙනුවට ප්‍රේමය දිහා බලාගෙන ඉන්න තැනක ඉඳන් ලියවිච්ච හරිම සම්සුන් බවක් දනවන සින්දුවක් විදිහටයි මට මේක දැනෙන්නේ. මේ ප්‍රේම පෙම්වතිය එනවා පෙම්වතිය එන හැටි එයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ප්‍රේමය පටන් ගන්නවා. ඒ දෙන්න ආදරය කරන්න ගන්නවා. ඒ දෙන්න ආදරය කරන්න ගත්තයින් පස්සේ ඒ දෙන්නම මේ ආදරය දිහා බලාගෙන ඉන්නවා. ඒ ආදරය මුදුන්පත් වෙන මොහොත ගැන සින්දු එක තැනක කියනවා මෙම දොර කවුළු තිර විවර වුණා ඔල්වරසන් නැගුණා. ඊට පස්සේ මේ පෙම්වතියගේ ලෝකෙට ඔහු වෙනවා තව කෙනෙක්. මෙච්චර වෙලා මම බලාගෙන හිටියා ඔබ එනකන්. ඊට පස්සේ ඔහු ටිකින් ටික එන හැටි එයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහුත් එක්ක මේ පෙම්වතිය යන්න යනවා. එතකොට ප්‍රේමය අවසන් මේ ප්‍රේමය ඉවර වෙනවා. ප්‍රේමය ඉවරුණාට මෙතන තියෙන හරිම දුක හිතෙන දේ තමයි මේ ශෝකයක් තියෙනවා. වැළඳගත්තේ නැති වුණාට බදාගත්තේ නැති වුණාට මේ ප්‍රේමය ඉවර වෙලා ගියයින් පස්සේ අර දැනෙන හිස්කම ඒ හිස්කම් ඇතුළේ අපිට දුකක් තියෙනවා. නමුත් ඒ දුකට අයිතිකාරයෙක් නැහැ. මොකද මේ සින්දුව කියන කටහඬවත් ඒ සින්දුව කියන මේ මා බලා සිටියා කියන කෙනාවත් ඒ ප්‍රේමය තමන්ගේ විදියට බාර අරගෙන ඒක වැළඳගෙන නැහැ. ඒ වෙනුවට ඒක අතෑරුණයින් පස්සේ එතන ඉතුරු වෙන හිස් තැනගෙන හරිම අමුතු ප්‍රේමය පිළිබඳ සංවේදනාවක් මේ සින්දුව ඇතුළේ මතු කරනවා. Hemin sere
සිටියා චන්දසිරි කරන ගරසර්ප කියන ෆිල්ම් එකෙන් ජයන්ත චන්දසිරි කියලා කියන්නේ එක එක විශ්වයක්. එයා හිතන විදිහ, එයා ලියන විදිහ, එයා කතා කරන විදිහ, එයා ජීවත් වෙන විදිහ. එහෙම ගත්තාම එයාගේ තියෙන වෙනම ආටිස්ට් කෙනෙක් කියන ඕරා එක නැත්තම් ඒක කියන්නේ යුනිවර්ස් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එකේ ජයන්ත චන්දසිරි ලියනවා එයාගේ මේ සින්දුව හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ කියලා. මේකේ විශේෂයෙන්ම සමිතා සින්දුව කියද්දි ඒකට සමිතගේ දුව තමයි මං හිතන්නේ ඒ චරිත නිරූපණය කරන්නෙත්. සහ මං කැමතිම කටහඬක් ලංකාවේ බාචි සුසාන් කියන්නේ පුදුම හැඟීම් දනවන ඒ වගේම රේන්ජ් එකක සිං කරන්න පුළුවන් හරිම ලස්සන කටහඬක්. මෙන්න මේ දෙක පාවිච්චි කරනවා මේ සින්දුව ගේන්නේ. හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ කියන එක මං හිතන්නේ ආදරවන්තයන්ට මේ අමුතු දෙයක් නෙමෙයි. ආදරෙන් පිස්සු වැටෙනන් පස්සේ ලෝකේ තියෙන හැම දෙයක්ම පේන්නේ එක දෙයක් වගේ ඒ කාලේ. ඒක තමයි අර අපි කියන්නේ ආදරෙන් අන්ධ වෙනවා කියලා. අනිත් දේවල් පේන්නේ නැතුව යනවා. මේ දේම මුළු ලෝකෙම වහගත්තා වගේ පේන්න පටන් ගන්නවා. එතකොට අර අපි ලංකාවේ සින්දු වල දකින්නවා මේ සමහර සින්දු තියෙනවා ඒව ඇත්තටම හොඳ මෙලඩි එක. මෙලඩි එකේ හැටියට තමයි වචන ප්ලේස් වෙලා ඒ සින්දුව හැදිලා තියෙන්නේ. සමහර සින්දු තියෙනවා ඒ වචන තමයි ප්‍රධාන වෙන්නේ. වචන වලින් අලුත් අත්දැකීමක් නැත්නම් මීට කලින් විස්තර කරපු නැති විදිහේ කලාපයක් වෙන විදිහක එක්ස්පීරියන්ස් එකකට අපි අරගෙන යනවා. එතකොට මෙන්න මේ ජයන්ත චන්දසිරි වගේ කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ වචන වලට මුල් තැන දෙනවා. මේකේ මියුසික් කරන්නේ චින්තක ජයකොඩි. මම ඇත්තටම විශ්වාස කරෙත් නැහැ චින්තක ජයකොඩිට මේ තරම් මට මතක හිටින විදිහේ සින්දුවක් හදන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක සෑහෙන මේ
ලස්සන වැඩක් චින්තක කරලා තිබුණා මේ සින්දුවේ අර මම කලින් කිව්වා වගේ මේ වචනවල අර ජයන්ත චන්ද්‍රසිරියානු යෙදුම් විදිහට අපිට සලකන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා පටන් ගන්නකොටම කියනවා මේ ඔබ යමින් නතර වූ ගුවන් තලේ මම සෙමින් සෙමින් නෙමි නිසංසලේ කියලා දැන් හරියට මේ ආදරවන්තයෝ ආදරය කරන්නේ පොළොවේ නෙමෙයි අහසේ අහසේ කලින් මේ පෙම්වතිය ගිහිල්ලා ඒ පෙම්වතිය මෙයාට වඩා වේගෙන් ගිහිල්ලා මෙයා වලාකුලක් වගේ හැමින් හැමින් පාවෙලා එනවා මෙන්න මේ වගේ දේවල් ඒ කියන්නේ ආදරය එක්ස්ප්‍රෙස් කරන්න අපිට පුළුවන් නේ මල් තියනවා බඹරු තියනවා ඊළඟට කුරුල්ලෝ ඉන්නවා සින්දු කියන ඇලදොල තියනවා මේ වෙනුවට ජයන්ත සඳසිරිය යනවා යාගේ හැමතිස්සෙම පාවිච්චි කරන විශ්වයට ගිහිල්ලා තමයි ආදරය ගැන විස්තර කරන්න පටන් ගන්නෙ තව තැනක කියනවා තරු ගිලින කළු කුහර වුණත් මේ පිරිනමයි මිතුදම් මොකද මේ ආදරයෙන් වෙලුනහම මේ තරු ගිලෙනවද කියලා නෑ ඒකත් පේන්නේ මිත්‍රත්වයේ ප්‍රකාශනයක් විදිහට නැත්නම් හරිම ආදරණීය විදිහට මෙන්න මේ මේ විදිහේ ලස්සන සංකල්පනා ගොඩක් මත්යෙන් තමයි ඒ වගේම හරිම හදවතට දැනෙන නැත්නම් කන ගාව ඉඳගෙන හැඟුම් බරව කියන විදිහේ සුරයකින් තමයි මේ සින්දුව නිර්මාණය වෙන්නේ සහ මීට කලින් අපි දන්නවා ජයන්ත සඳටි කිතිමුණ අත්‍යන්ත බැඳීමක් තිබුණා සංගීතයේදී ප්‍රේමසිරි කේමදාසත් එක්ක මේ මේ සංගීතකරුවව තමයි නැවත නැවත ප්‍රතිනිර්මාණය කරමින් නැත්නම් ඒ ආభాෂය ටිකින් ටික අරගෙනම තමයි ජයන්ත සඳසිරි තාමත් චන්ද්‍රසිරි තාමත් එයාගේ නිර්මාණ කරන්නේ. ඉතින් ඒ අනුහසත් ඒ අපිට හුරු පුරුදු ප්‍රේමසිරි කේමදාසගේ මියුසික් වල තිබිච්ච సౌందර්යයත් මේ සින්දු ඇතුලේ ලස්සන්ට මුසු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. Matt Senesum
එහෙම නැත්නම් තමන්ගේ මුළු ආත්මයම ඕහෝ ඇය බවට අර්ථකථනය කරගත්තු පෙම්වතෙකුට එහෙම නැත්නම් පෙම්වතියකට ඒ ඕහෝ හැයගේ හදිසි අහිමිවීම වෙන්වීම විරහව කොහොමද දරාගන්නේ කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ දැන් මේ ප්‍රශ්නෙට සමාජයක් විදිහට බැලුවාම ඒ ගන්න තීරණ මොන වගේද කියන එක ගැන අපිට වෙනම නිරීක්ෂණයක් තියෙනවා ඒ ඒ තම තමන්ගේ පෞද්ගලික ඒ මුහුණ දීමේ ක්‍රමවේදය ඇතුලේ ඕන් ඒකට ඒක දරා ගන්න ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ඒක එහෙම නැත්නම් ඒක වෙනත් විදිහකට වින්දනය කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා හැබැයි ඒ සමහර ක්‍රම අපිට සමාජයක් විදිහට එහෙම නැත්නම් අපිට මිනිස් ඒ කියන්නේ මූලික මිනිස් මනුෂ්‍ය හැඟීම් එක්ක ගලප ගන්න ඒවට අනුකූලද කියන කාරණේ නැවත හිතන්න වෙනවා මොකද අපි දන්නවා අපේ ඉතිහාසයේ අපිට අහන්න ලැබිලා තියෙන ඛේදවාචක වලින් ප්‍රේම අහිමි වුණාම ඒ අහිමි වුණු පුජ්‍යලයා එහෙම නැත්නම් ඒ තනත්තා හෝ තනත්තිය ජීවිතයෙන් වන්දි ගෙවන අවස්ථා ජීවිතයේම ඒ කියන්නේ තව කෙනෙකුට අත්පත් කරගන්න නොදී තමන්ගේ වස්තුව තමන්ට පමණයි කියන කාරණේ කියන ඒකපාංශීය හැඟීමකින් කියන්නේ ඒක ඇවිල්ලා ඔකේ බොහොම දරුණු අදහසකින් ඇතිවන ප්‍රේමයන් ඒ ප්‍රේමයන් වල අවසන් පසුවදා අපි අහන්න දකින්න ලැබිලා තියෙනවා එතකොට අපිට සමාජයක් විදිහට හිතන්න තියෙන කාරණේ තමයි මේකද ඇත්තටම ප්‍රේමය මේකද ආදරේ විරහව තමන්ගේ අහිමිවීම දරා ගන්න බැරි නම් ඒ අනිත් මාංශවේ සතුටින් තමන් වෙතින් ඉක්ම යන්නේ ඔහුගේ හෝ ඇයගේ සතුට තියෙන තැනකට. ඒතර අපි කොහොමද ඒක බාරගන්නේ? අපි කොහොමද කෙනෙක්ව බලහත්කාරයෙන් අපි තුල රඳවගන්නේ? විරහව එහෙම නැත්නම් ආදරේ අහිමිවීම අපිට වින්දනය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒකට අපිට තියෙන වඩාත් හොඳ අර්ථකථන මොනවද කියන කාරණේට ලෝකයේ විවිධ සාහිත්‍ය නිර්මාණ ගීත නිර්මාණ කාව්‍ය අපි හිතමු වෙනත් වේදිකා නාට්‍ය මොන විවිධ කලාකෘති මූර්ති චිත්‍ර මූර්ති මේ හැම එකකින්ම අපිත් එක්ක මේක ආමන්ත්‍රණය කරනවා කොහොමද අපි විරහව අර්ථකථනය කරගන්නේ අපේ අනෙක් පාර්ශවයේ තලාපෙලා ඔහු හෝ ඇව පීඩාවට පත් කරලාද එහෙම නැතිනම් ඔහුගේ හෝ ඇගේ සතුට ඒ සතුටක් විදිහට විඳින්නට හරමින් අපි අපේ ආදරය වින්දනය කිරීමද ඒ විරහව අපි කොයි විදිහටද අපේ ජීවිතවලට අර්ථකථනය කරගන්න පුළුවන් ඉතින් මේ කාරණය ගැන ලියවුණු මම ඉතාම ප්‍රියකරන ගීතයක් තියෙනවා මේක දීර්ඝ කාලයක් වින්දනය කරන තනි වෙන්නට මගේලුවේ කියන ආචාර්ය වික්‍රරත්නායක මහත්මයා ගායනා කරන මේක මේකත් අපේ ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස ගලපති මහත්මයාගේ නිර්මාණය රෝහණ වීරසේනගේ සංගීතයෙන් ඉතින් මේකෙදි දීර්ඝව කතා කරනවා අපිට අහිමි වන ප්‍රේමය අපිව හැර යන ප්‍රේමය ඒක හේතුව කැමැත්ත වෙන්න පුළුවන් අකමැත්ත වෙන්න පුළුවන් වෙනත් කාරණයක් වෙන්න පුළුවන් මොන විදිහට වුණත් අපිට අහිමි වන ප්‍රේමය ඒ අහිමිවීම අපි කොහොමද දරාගන්නේ අපි කොහොමද ඒක වෙනත් විදිහකට ඔහුට හොයට හානියක් නොකර වෛර නොකරන තැනකින් ද්වේෂ නොකරන තැනකින් අපි කොහොමද ඒක දරාගන්නේ ඒක වින්දනය කරන්නේ එහෙම නැත්නම් ඒ ඒ ඒක අභියෝගයක් නම් ඒ අභියෝගය අපි කොතනින්ද බාරගන්නේ මම හිතන්නේ ඒක හුඟක් අපේ ඇතුළු හඳට ආමන්ත්‍රණය කරමින් මේ ගීතය හරහා අපිට ආපහු නැවත අහන්න පුළුවන් ஏறவே உருது பாடுவேன்
ක්‍රිස්තුවර්ෂ 8 වෙනි 9 වෙනි සියවස් වන ලියවුනායයි සැලකෙන සීගිරියේ කැටපත් පෞරි කුරුටු ගී අතර අපූරු කවියක් හම්බ වෙනවා. මේ කවිය එක අතකට හරි රැඩිකල් කවියක්. කවිය ලියන්නේ බුදල් කියලා කවියෙක්. ඔහු ලියනවා බුදල්මි සියොව ආමි බැලු බැලු ජනා ගී ලිලුයෙන් නොලීමි. මොකද්ද මේ බුදල් කියන්නේ? මං සීගිරිය ආවා හැමෝම හැම තැනම කවි ලියලා තිබ්බ හින්දා මං ලියුවේ නෑ කියලා මං හිතනවා බුදල් ඒ නොලිව් රැඩිකල් ප්‍රකාශනයම කවියක් කියලා මෙන්න මේ බුදල්ගේ ප්‍රකාශනය ඊට සියවස් ගානකට පස්සේ මගේ කාලේ ප්‍රතිභාපූර්ණ කවියෙක් ගීත රචකයෙක් තමන්ගේ ගීතයකට නිමිත්ත කරගන්නවා ඔහු රවි සිරිවර්ධන රවි සිරිවර්ධන ලියනවා ලද නිලු පුලන් රැහැනෙන් වෙලි උන් රූ වරුණ නොකියා කියලා මේක ඇතුලේ තියෙන්නේ අර බුදල් තමා නොලි කතාව තමයි රවි සිරිවර්ධන ලියන්නේ ඔහුගේ මේ ආඛ්‍යායනය දර්ශන වික්‍රමතුංගගේ සංගීත සංරචනාවකට බැර වෙලා සමන් ලෙනින්ගේ පුරුදු පොහුණු කරපු ගාම්භීර කටහඬ අපට ඇහෙන්නට ගන්නවා අපවත් අදින් සියවස් ගණනාවක් අතීතයකට පරාවලෝකනය කරමින් එවකට උන්නු දැමිය බෑබිරිය දලසලසෙන් වගේ රාජකීය කවීන් නෙවෙයි ඇත්තටම තමන්ගේ මේ නිසග සිතුවිලි කවි චින්තාවන් කරලා කැටපත් පෞරේ ලිව්වේ මෙන්න මේ රවි වගේ මිනිසුන්ගේ ජන විඥානයේ හඳුනගත්තු කවීන් කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා මගේ මතකයේ හැටියට මේ ගීත රචනාව 2014 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගීත රචනාව හැටියට සම්මානිත වෙනවා කවියෙකුට ගීතයෙකුට Tamange වටපිටාව තුළ හමුවන සුලබ තේමාවන් වලින් එපිටට ගිහින් ගීතයක් දිහා වෙනස්ම මානෙකින් බලන්නට හුරු කරන ගීතයක් හැටියට මේ ගීතය මට දැනෙන්නේ මම අතීතයට ඉතිහාසයට වඩා පෙම් බඳින අතීතකාමීක් නිසා වෙන්නට ඇති
පදනිලු පුලන් රැහැනින් වෙලි උන් රූ වරුණ නොලියා මං බුදල් සීගිරි ගිගින් කවියක් නොලි කවියා කවියක් නොලි කවියා රජමැතිවරුන් පිනවන රිසින් රජාන පිටින් සීගිරි ගිහින් ඒ නිලු පුලන් හෙළු කඳුළු දිය උතුරා මේ කලාවැව පිරුණාද මට හිතුණා ලරන් දෙයදට ඇවිත් හිනැහෙන නමුත් දීලැම හසුන් ඒ නිලු පුලන් හෙළු සෝසුසුම් රිදිලා මගේ කවි හිතත් එහි ගොළු කෙහි තිබුණා ලදනිලු පුලන් රැහැනින් වෙලි උන් රූ වරුණ නොලියා මං බුදල් සීගිරි ගිහින් කවියක් නොලි කවියා කවියක් නොලි කවි